මම ඉස්සලිම්ම කියන්නම් මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඇත්තටම මේ හුඟක් කල්ලි ඉඳන්ම තිබ්බ අයිඩියා එකක් තමයි YouTube channel එකක් පටන් ගන්න. ඒ වෙන මොකක්වත් නෙමෙයි, graphic designing පැත්තේ සහ 3D Max, එතකොට PF track, mudbox, after effect, premiere වගේ දේවල් tutorials දාන සිංහලෙන්. මොකද මේ හුඟක් YouTube channel වල තියෙන videos තියෙන ඉංග්ලිෂ් වලින්. ඉතින් ලංකාවේ ඉන්න අපේ සමහරක් නංගිලා මල්ලිලාට පොඩ්ඩක් අමාරුයි ඒකේවල් තේරුම් ගන්න සහ මොකද්ද හරියටම කියන්නේ කියන දේ තේරුම් ගන්න. ඉතින් මට හිතුණා අලුතෙන් channel එකක් පටන් ගන්න ඕනේ කියලා. මේ අද තමයි පළවෙනි දවස. ඉතින් මම කියන්නම් මගේ සහ කරන්න යන තියෙන දේවල්. ඉතින් මම මුලින්ම උගන්වන්න හදන්නේ ඔයගොල්ලන්ට Photoshop නෙමෙයි, designing පැත්තෙන් එන Illustrator කියන software එක පිළිබඳව තමයි මම ඔයගොල්ලන්ට උගන්වන්න යන්නේ. Photoshop එක පස්සේ උගන්වනවා කියන මොකද සාමාන්‍යයෙන් හැමෝම වගේ Photoshop software එක යම් තාක් දුරට හරි use කරන්න පුළුවන් කට්ටිය තමයි ඉන්නේ. නමුත් මම ඒක පසුව කියලා දෙනවා. ඉතින් අද ඉස්සෙල්ලිම පටන් ගන්න යන්නේ Illustrator කියන software එක. මෙහෙමයි, Illustrator කියන software එක ඇත්තටම Photoshop හැදුනට පස්සේ තමයි Illustrator software එක නිර්මාණය කරේ. ඒ දෙකෙන් බලාපොරොත්තු වෙන වෙනස තමයි දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි Photoshop තියෙද්දි ඇයි මොකද Illustrator කියන software එකක් නිර්මාණය කරේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් තියෙනවා නම් අන්තර්ජාලය තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මොකද්ද මේ දෙක අතර වෙනස කියලා දේ බලන්න. මේ තියෙන මම ඒ වෙනස ටයිප් කරලා බැලුවා කොහොමද Illustrator and Photoshop difference කියලා තිබ්බහම ඔයගොල්ලන්ට එනවා. ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් මේ ෆෝරම් එකේ what's the difference between Photoshop and Illustrator. يعني ඒගොල්ලෝ Photoshop වල තියෙන විස්තරයයි සහ Illustrator වල තියෙන විස්තරය සහ Fireworks and InDesign ගැන යම් තවත් දුරට තියෙනවා. නමුත් Photoshop කියන්නේ ඇත්තටම pixel මත පදනම් වෙච්ච software එකක්. ඒ කියන්නේ අපේ දැන් photo එකක් ගත්ත කියමුකෝ. photo එකක් ගත්තාම photo එකකට අපිට අදාළ pixel තියෙනවා. අපි සමහරවිට කියනවා HD කියනවා, 2K කියනවා. ඒ වගේ ඉමේජස් වලටත් විවිධ ෆ්‍රේම් රේට් තියෙනවා. මේ Photoshop සම්බන්ධයෙන් තියෙන්නේ මේ ඉමේජස් සහ අපි කරන ඩිසයින් ඔක්කොම පික්සල් සම්බන්ධ දේවල් තමයි අපිට Photoshop වලින් කරන්න පුළුවන්. නමුත් අපි දන්නවා හුඟක් දුරට පික්සල් බ්ලර් වෙනවා කියලා. සමහර කියන පික්සල් කතා කරන භාෂාවෙන් කිව්වොත් පික්සල් ලවුල් යනවා කියනවා, එක එක කැඩිලා වගේ කියනවා, zoom කරන්න zoom කරන්න. ඉතින් මේකට හොඳ පිළියමක් වශයෙන් තමයි මේ Illustrator කියන software එක මේ ඉංජිනේරුවරන් මේ හොයාගත්තේ. මේක ඇත්තටම vector graphic කියන එක තමයි Illustrator වල තියෙන. vector graphic කියන්නේ බලන්න ඔයගොල්ලෝ Wikipedia search කරලා බලන්න මේ vector graphic කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඒගොල්ලන් කියනවා මේ vector graphic කියන එක control කරන්න පුළුවන් nodes point වල. ඒ කියන්නේ point nodes වලින් අපිට ඕන ඕන design එක හදා ගන්න පුළුවන් සහ x y කියන platform එකේ තමයි මේක run වෙන්නේ. අනිත් එක තියෙනවා මේ මේක zoom කරන zoom කරන්න quality less වෙන්නේ නැහැ. මොකද vector එකක් විදිහට තමයි මේක මේ graphic design එක. දැන් මෙතන මේ උදාහරණයක් ඔයාලට පේනවා ඇති මේ bitmap කියන එක තියෙන්නේ. මෙතන තියෙන මේ vector කියන එක. එතකොට මේකේ quality less වෙන්නේ නැහැ. මොකද මේකේ අර හැමතිස්සෙම node වලින් එහෙම මේ adjust කළා මේවා ගන්න පුළුවන් ඉඳ ඒක ගැන ඔයගොල්ලන්ට තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් එක එක site වලින් තියෙන මොනවාද ඇත්තටම මේ කරන්න කියලා. ඉතින් Illustrator වලින් ඇත්තටම කරන්නේ logo design. එතකොට අපි හිතමුකෝ printing සම්බන්ධ දේවල් කියලා. අපි හිතමු printing print shop එකක් තියෙනවා කියලා කාට හරි. ඒකට logo design, banners, එතකොට pull-up banners, leaflet, වගේ printing material දේවල් ඔක්කොම සාමාන්‍යයෙන් Illustrator වලින් තමයි කරන්නේ. Photoshop වලින් උත් නොකරනවා නෙමෙයි. නමුත් Illustrator වල වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් ලොකු banner එකක් තියෙනවා, අඩි 10 20 banner එකක්. ඕක Photoshop වලින් හැදුවොත් ලොකු ෆයිල් එකක් වෙනවා. ලොකු, ඒ කියන්නේ සමහරලාට කම්පියුටරේට දරා ගන්න බැරි තරමට මේ ලොකු ෆයිල් එකක් වෙන්න පුළුවන් මේ Photoshop වලින් run කරාම. ඊටත් වඩා ඒක එහාට මෙහාට කියන්නේ යවන්න data එක යවන්න හරි අමාරුයි. print කරන තැන ඔය වගේ යම් යම් කතන්දර තියෙනවා. නමුත්
ඉලස්ට්‍රේට කියනෙෙන් ඇත්තරම ඩිසයින් එකක් හැදුවොත් එහෙම අපිතම බැන එකකට මක්හරි ඩිසයින්යක් හැදුව කියලා ඒ ඩිසයින් එක ඇතර වෙට්ට ග්‍රෆික් විදිහර තමයි ඒවා ඔක්කොම ඇතුළ එම්බර්ඩ්ඩෙන් එතකොට මේ මේවැයි ෆික්සල් කිසිම මේ විදිහකින් ලොස් වෙන්න කොච්චර එන්ලාජ් කරත් ඒ ගාන්ටම ෆික්සල් ටික තියෙනවා ඒකහිද සාමාන්‍යෙන් ඉලස්ට්‍රේට කියන සොෆ්ටයක යොදාගන්නේ මැන සේවගේ දේවල් කරන්න නමුත් සමහර දැන් ඉලස්ට්‍රේට වල තියෙන සමහරයිකන් තියෙනවා ඒවා ඇතරම් ෆොටෝෂොප් වල නෑ ෆොටෝෂොප් වල තියෙන ඒවා ඉලස්ට්‍රේට වල නෑ මොකද උගක් ෆොටෝෂොප් ඇත්තටම ෆොටෝ බැත්තේ රීටච් අනම්මනම් කරන්න ඒ වගේ දේවල් වලට තමයි ඒක තියෙන්නේ නමුත් ඉලස්ට්‍රේට වල රීටච් කියන දේවල් ඇත්තටම නැහැ මේකේ තියෙන්නේ වෙක්ටර් ග්‍රැෆික් එතකොට වෙක්ටර් විදිහට අපිට ඕනම දෙයක් හදාගන්න පුළුවන් ඉමේජස් දාගන්න පුළුවන් එක එක දේවල් කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක තමයි බේසික් මොකද්ද ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් වල තියෙන වෙනස. මෙහෙම ගත්තොත් දැන් ඔයගලන් පේනවා තියෙන මේ වෙක්ටර් බේස් ග්‍රැෆික්. මෙතන ගත්තොත් පික්සල් බේස් ග්‍රැෆික් තමයි තියෙන්නේ ෆොටෝෂොප් වල ඉලස්ට්‍රේටර් වල තියෙන වෙක්ටර්. ඉතින් මේක තමයි මුලින්ම හඳුන්වා දීම මහා ලොකුවට. ඉතින් ඇත්තට ටූල් පැනල් එක ගත්තොත් දැන් ඔයගලන්ට මේ මෙතන පේනවා ඇති ෆොටෝෂොප් වල සහ ඉලස්ට්‍රේටර් වල තියෙන ටූල් පැනල් එක තමයි මේ තියෙන්නේ. තියෙන්නේ ෆොටෝෂොප් වල තියෙන ටූල් පැනල් එක තියෙන ක්ලෝන් ටූල් එතකොට හීල් ටූල් ඉරේසර් එතකොට ඉලස්ට්‍රේටර් වල ටිකක් පොඩ්ඩක් වැඩිපුර දේවල් ටිකක් තියෙනවා. ඔයගලන් පේන ඇති මේ මෙතන තියෙන එක එතකොට මෙතන තියෙන අයිකන් එක මේ අයිකන් වලින් පොඩ්ඩක් ටිකක් වෙනස් ෆොටෝෂොප් වලට වඩා. ඉතින් මම මුලින්ම බලන්නේ මේ ටික කොහොමද ඉලස්ට්‍රේටර් වල මුලින්ම මේ ටූල්ස් ටික කොහොමද ඔගලන්ට හරියට ඔළුවට දාන්නේ කොහොමද මේකෙන් වැඩක් කරන්න පුළුවන් කියන දේ තමයි. ඇත්තටම මට හරියටම අර්ථකථනයක් දෙන්න බෑ ෆොටෝෂොප් වල මේ ඉලස්ට්‍රේටර් වල තියෙන මොකද්ද අන්තර්ගත තියෙන වෙනස්කම් මොකද්ද කියලා. මාත් මේවා කියවලා ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඔගලන්ටත් පුළුවන් මේ ගැන හුඟක් දුරට ඉගෙන ගන්න ඕන නම් මේවා සම්බන්ධ වෙනම විකිපීඩියා එක යූස් කරන්න. ඒවයි ඇත්තටම තියෙනවා මේ එක එක දේවල් ඇත්තට ඒවා අපිත් දන්නේ නැහැ මොනවාද කියලා එක එක දේවල් සයින්ස් පැත්තෙන් ගත්තාම තියෙන දේවල්. ඉතින් ඔගලන්ට පුළුවන් ඉතින් මේ දේවල් කියවලා බලලා ඔගලන්ට ලොකු අයිඩියා එකක් ගන්න. ඉතින් මේක තමයි මගේ මුලින්ම හඳුන්වා දීම මම මොකද්ද කරන්න යන්නේ කියන එක. ඊට පස්සේ තමයි මම ඔයගලන්ට කියන්න යන්නේ මම උගන්වන්නේ මොකද්ද කියලා. ඇත්තටම මම ඉන්ඩස්ට්‍රියල් වශයෙන් උගන්වන්න යන්නේ කොහොමද අපි ගිහිල්ලා කම්පැනි එක වැඩ කරනකොට අපිට හදන්න දුන්නොත් පොතක කවරයක් බුක් කවර් එක අපි කොහොමද නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ මම හදපු බුක් කවර් එකක්. ඇත්තටම මේක ගේම් සම්බන්ධ මැගසින් එකක්. ඒකට හදපු බුක් කවර් එකක්. දැන් මේ වගේ දෙයක් කොහොමද නිර්මාණය කරගන්නේ ඉලස්ට්‍රේටර් වලින්. ඒ වගේම ඔයගලන්ට පේන්නේ නැති මේ ලීෆ්ලට් එකක්. ඇත්තටම මේක හැදුවේ මේක ඩමි ලීෆ්ලට් එකක්. මේක මේ වගේ නිර්මාණයක් කොහොමද කරන්නේ. දැන් බර්ගර් එක මේ වගේ පොඩි නිර්මාණයක් කොහොමද ඔගොල්ලෝ ඉලස්ට්‍රේටර් වලින් කරන්නේ. එතකොට දැන් මේක බැලුවොත් එහෙම මේ ගෝල්ෆ් ටූර්නමන්ට් එකකට හදපු ලීෆ්ලට් එකක්. එතකොට මේ වගේ දෙයක් කොහොමද ඔගොල්ලෝ නිර්මාණය කරන්නේ. මේ තියෙන්නේ ඔක්කොම තියෙන. එතකොට දැන් මේක ගත්තාම මැක් කියන බ්‍රෑන්ඩ් එකේ හදපු ලීෆ්ලට් එකක් සහ ඊ ෆ්ලයර් කියන එකක්. මේක මම කරේ ඉලස්ට්‍රේටර් වලින් සහ ෆොටෝෂොප් කියන දෙකම යොදාගෙන සොෆ්ට්වෙයාර්ස් දෙකම යොදාගෙන. එතකොට කොහොමද මේ දේවල් කරන්නේ ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් කියන දෙකම කවලම් කරලා කොහොමද කරන්නේ කියන දේවල් ගැන මම කියලා දෙන්න ඉන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල්. එතකොට කලර් ස්ටෝර ගන්නකොට එතකොට CMYK කියන්නේ මොකද්ද RGB කලර්ස් කියන්නේ මොනවද මේ සම්බන්ධයෙන් මම දන්න දේවල් ටිකක් ඕගොල්ලන්ට සිංහලෙන් කියලා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ චැප්ටර් එකෙන් පටන් ගමු අපේ ඉලස්ට්‍රේටර් පාඩම කොහොමද වෙන්නේ කියලා.